අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ලෝවා මහා පායට මේක ඇතුළට නම් අපිට යන්න දෙන්නේ නැහැ ඕ ඉතම ලස්සන ගල් කණු ටිකක් තමයි මෙතන පේන්නේ නටබුන් තමයි අතීතයේ තිබ්බ නටබුන් දැන් වර්තමානයේ නටබුන් වෙලා තමයි මේව ඇවිල්ලා තියෙන්නේ දුටුගමුන් රජු විසින් ක්‍රිස්තු වර්ෂ 161 137 අතර කාලයේදී මහා විහාරීය භික්ෂූන් වහන්සේලාගේ උපෝසත කර්ම කටයුතු සඳහා ප්‍රයෝජනවත් පිණිස ඉදිකරන ලද්දකි. මීට පෙර මෙම ස්ථානයේ දෙවන පෑතිස් රජු විසින්ද උපෝසතාගාරයක් ඉදිකළ බව සඳහන් වේ. මෙහි මතු මහල් දැවයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇති බව පැවසෙන අතර විවිධ යුගවලදී විවිධ නරපතියන් විසින් මෙම සුවිසල් ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කරන ලදී. සද්ධාතිස්ස රාජ්‍ය සමයේදී ක්‍රිස්තු පූර්ව 137 සිට 119 මෙම ගොඩනැගිල්ල ගින්නෙන් දැවී ගිය බවත් එම රජු විසින් මෙය සත්මහල් කොට යලි ගොඩනංවන ලද බවත් වංශ කතාවල සඳහන් වේ. නැවතවරක් බාතිකාබේ රජු ක්‍රිස්තු පූර්ව 22 ආමණ්ඩ ගාමිනි ස්තුපූර්ව 19-29 ඊට සිරිනාග රජු ක්‍රිස්තු වර්ෂ 2040-2042 කෝටාබේ රජු ක්‍රිස්තු වර්ෂ 2049-2063 යනාදී වශයෙන් පොළොන්නරුවේ මහා පරක්‍රම බාහු රජුතුමා දක්වා සිටි පාලකයන් බොහෝ දෙනෙකු මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරන ලදී. මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයකි. ඉතාම ලස්සන ලෝවා මහපය.